යිෝවර් සත්කාර සපයන්නෙක් එහෙමත් නැත්නම් කෑයාගිව කෙනෙක් වශයෙන් ඉදිරියේදි සෞඛ්‍ය සේවාංශය රැකියාවක්කිරීමට බලාපොරොත්වනු ඔපට ඉගෙනීමට අවශ්‍ය අපාඩම් කරුණු විවිධ ඒක කෝසේ අපි ඔබවෙත ගෙනෙනු ලබු. ඉතින් අධපි කතා කරන්නට යන්නේ එම ඒකක අතරින් තවත් එෙක් සවිශේෂී වෝ ඒකයක් පිළිබඳ. එනම් සේවාදායකයාගේ ජීවත්වන ප්‍රදේශ සකස්කිරීම පිළිබඳ. ඉතින් අප ජීවත්වන ප්‍රදේශය, ඒමත් නැත්නම් අපේ වටපිටාව සකස් කිරීමයනු ඔබාප සියලු දෙනාටම අලුත්කාරණාවත් නොවේ. නමුත් සෞකිසේවාංශයේ වැඩකරන්නකු වශයෙන් ඔබගේ සේවාදායකයාගේ ජීවත්වන ප්‍රදේශය. ඔහුගේ හෝ ඇගේ වටපිටාව නිවැරදිව නිසියාකාරව පවත්වාගෙනයාමට ඔබබට මහංගු ඕ වගකීමක් පැවරෙනවා. ඉතින් මෙම වගකීම නිසියාකාරව ඉටුකරීමට නම් ඒ පිළිපඳ ඔබට මනා අවබෝධයක් සහ දැනුමක් තිබීම ඉතාම වැදගත්. ඉතින් ඒ සඳහා ඔබට අවශ්‍ය දැනුම සහ අවශ්‍ය කරුණු අපි විවිධ පාඩම් මාලා ඔස්සේ මෙම ඒකයි යටතේ ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන. ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ මෙම ඒකකේ එහෙමත්නැත් නම් සේවාදායකයාගේ ජීවත්වනු ප්‍රදේශය සකස්කිරීම යන ඒකකේ. අන්තර්ගතය පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරන්න. මෙම ඒකයි අයටෙතේ විධ පාඩම් මාලා කිහිපයක් අප ඔබ වෙත ඉදිරිපත් කරු ලබනො. එම පාඩම්මාලා මගින් ඔබගේ සේවාදායකයා ජීවත්වන ප්‍රදේශය පිරිසිදු කිරීමේදී ඔබ දැනගතයුතු කරුණු. ඔබ අනුගමනය කළයුතු මූල ධර්ම සහ තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව අපි ඔබ සමග සාකච්ඡා කරනවා. ඒ වගේම, ඔබගේ සේවාදායකයා ජීවත්තන ප්‍රදේශය පිරිසිදු කිරීමේදී. ඔබ අනුගමනය කළයුතු ප්‍රියාමාර්ග අනුගමනය කළ යුතු පියවරයන් මොනවාද යන්න ඉදිරියේදී අපි ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන. එමෙන්ම ඔබගේ සේවාදායකයා ජීවත්වන ප්‍රදේශ නිවැරදිව සහ නිසියාාකාරව සකස් කරන්නේ කෙසේද යන්නත් අපි ඔබ සමග සාකච්ඡා කරන්න. මින් අන්න තුරුව, මෙ ඒකකයා අවසාරනු පාඩම් කීපය ඔස්සේ ඔබගේ සේවාදායකයට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නේ කෙසේ දෙයන්න අපි ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන. ඉතින් ඔබගේ සේවාදායකයා ජීවත්වන ප්‍රදේශය සකස් කිරීම පිළිබඳ කතා කරන්නට මත්තෙන් ඔබ අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා එනම් ඔබ සත්කාර සපයන්නෙකු වශයෙන්. ඔබට විධ ස්ථානවලදී ඔබගේ සේවාදායකින් හට සේවාව සැපීමට සිදුවන්නට බොළුවන්. ඉතින් එම ස්ථාන මොනවාද යන්න පිළබඳ ඔබට අවබෝධයක් තිබියේ යුතුයි. මොකද ඔබගේ සේවාදායකයා ජීවත්වන ස්ථානය මත එම ස්ථානය නිවැරදිව පිරිසිදු කරන්නේ කොහොමද එහෙමත් නැතනම් ඒ සකස් කරන්නේ සහ පවත්වාගෙනයන්නේ කොහොම දෙයන්න ඔබ දැනගන්නට ඕන. ඉතින් ඔබගේ සේවාදායකයා, ඔහගේ නිමසයන් සමඟ නිවසේ ජීවත්තන පුද්ගලයෙක්ව වන්නට පුළුව. ඉතින් එම අවස්ථාවේදී ඔබ දැනගන්නට ඕනි නිවසක් නිසියාකාරෝ පිළිවෙල කරන්නේ සහ පවත්තවාගෙනයන්නේ කෙසේද කියලා. ඒ වගේම ඔබගේ සේවාදා කියයා රැකවරණ මධ්‍යස්ථානක රැන්දිී සේවේ ලබාගන්නා පුද්ගලයෙක් වන්නට පුළුව. එසත් නැත්නම් ඔහු සාත් වාසේක රැඳී සිටින දගලයකු හෝ රෝහල් ගතවී සිටින රෝගයක වන්නට පුළුවන්. ඉතින් මෙම කුමන ස්ථානක සිටින සේවාදායකක්කට වුවද ඔබට සේවය සැපීමට සිදුවන්නට පුළුවන්. ඉතින් මෙහිදී ඔබ රෝහලක් එහෙමත් නැත්නම් සාත්්‍ය නිවාසයක් හමත් නැත්නම් ජීවත්වන නිවසක් නිසියාකාරෝ පිළිවෙලකට පවත්වාගෙනයන්නේ කොහොමට කියලා හොඳ අවබෝධයක් තියෙන්න්නට ඕනිේ. ඉතින් ඔබගේ සේවාදායකයා ජීවත්තන ප්‍රදේශය ඔහුගේ හෝ ඇගේ වටපිටාව පිරිසිදුව නිවැරදිව නිසිාකාරව පවත්තාගෙනයාම තුළින් ඔබගේ සේවාදායකයාගේ මෙන්ම ඔබගේ මානසික සහ කායක සෞඛ්‍යකීන දෙකම ප්‍රශස්ත මට්ටමක පවත්වාගන්නට හැකියාව ලැබෙන. ඉතින් මෙම ඒක එකේ එන මීළංඟ පාඩම්කිහිපේ මගින් අපි ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොත්තු වෙන්නේ ඔබ සේවාදායකයා ජීවත්තන ප්‍රදේශය පිරිිසිතු කිරීමේද අනුගමනය කළයුතු මූලධර්ම සහ තාක්ෂණක ක්‍රමවේද පිළිබඳු. එහිදී මොලින්ම අපි විශ්වවා ආරක්ෂණ ක්‍රම හෙමත් ැත්නම් යුනිර්ල් ප්‍රකර්ෂන් පිඳව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශ්ව ආරක්ෂණ ක්‍රම එහෙමත් නතිනම් යුනිර්සල් ප්‍රකර්ෂන් කියලා කියන්නේෙ ඔබ සපයන ස්ථානයේ රුදිරය සහ වෙනත් පටික තරලවර්ග මගින් ආසාධන පැතිරීම වලක්වා ගැනීම සඳහා ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග. ඉතින් මේ සදහස් විශේෂයෙන්ම සෞඛ සේවාංශයේ සෞඛ්‍ය සේවකින් සඳහා සම්මත මාර්ක උබදේශ. හෙමත් නැතිනම් ස්ටන්ඩ ගයිඩ්ලයින්ස් තියනවා. ඉතින් සියලූම සෞඛ්‍ය සේවකින් මෙම ස්ටන්ඩඩ ගයිඩ්ලයින්ස් අනුගමනය කිරීම ඉතාම වැදග ීළංඟ මෝලධර්මය වන්නේ ජීවානුහර. ජීවානුහරණය නැතහොත් ස්ටේල්ලයිසේෂන්. ඉතින් ජීවානුහරණයක් කියල කියන්නෙත් පිරිසිදු කිරීමදී භාවිතා කරන ඉතාමත් වැදගත් වූ මූලධර්මයක්. ජීවානුහරණෙන් අප සිදුකරන්නේ අප සේවාදායකින් හට සේවා සැපීමට භාවිතා කරන උපකරණ රෙදිපිලින් සහද්‍රවවර්ග වලින් ශුද්‍රජීවීන් සම්පූර්ණයෙන්ම ඉවත් කියීම. මෙහිදේ ශුද්‍රජීවීන් පමණක් නොව ඔවුන්ගේ බීජ, එම ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන් ඉවත් කිරීම සිදු කරනු ලබනු. මේළඟ තාක්ෂණක ක්‍රමවේදය නම් විසබීජ හරණය එහෙමත් නැතිනම් ඩසින්ෆේක්ෂන්. ඉතින් විසබීජ හරණය කියලා කියන්නේ ඔබට තරමක් හොරුපුරුදු කරණාව. මොකද අප ඉදිරියා ජීවිතයේදී විසබීජ හරණය සඳහා විවිධ ක්‍රියාමාර්ග අනගමනය කරනු ලබනෝ. ඉතින් විසපීජ හරණය කියලා කියන්නෙත්, අපි සේවා සපෙන ස්ථානයේද. සේවා සැපේමේදී ලබාගන උපකරන එහෙමත් නැත්තම් මතුපිට පෘෂ්ටයන් ගෙන් ශුද්‍රජීවිෙන්න් ඉවත් කිරීමට භාවිතා කරන ක්‍රමවේදයක්. ඉතින් මෙහිදේ ජීවානුහරණය තරමටම ආරක්ෂාවක් නොලබැන්නට පුළුව. නමුත් අපට ශුද්‍ර ජීවේ ගහනය අවමකිරීම මේ මගින් සිදුකරගන්නට පුළුවන්. ඉතින් ඔබට දැම් ප්‍රශ්නයක් නැගෙනනවෑ ඇති ඇයින් අපි මේ ජීවානුහ සහ විසබේජහරණය කියලා ක්‍රම දෙකක් භාවිතා කරන්නේ කියලා. මොකද අපිට අපි භාවිතා කරන්න සියලූම උපකරණ සහ බඩු බාහිරාදිය ජීවානුහරණය මගින් පිරිසිදු කරගන්නට හැකියාව ලබෙන්නෙන් නෑ. ඉතින් එම අවස්ථාවලද අපි විසපේජහරණය මගින් එම ස්ථානවල සහයිම උපකරණවල තිබෙන ක්ෂුද්‍රජීවීන් සහ වෙනත් අංශෝන් ඉවත් කිීම සිදු කරනු ලබන. ළඟ මලදර්මය මයි හරස් සාධන වලක්වා ගැනීම. එහමත් නැති නම් කරෝන්ෆෙක්ෂන් වලක්වා ගැනීම. ඉතින් සෞ්‍ය සේවාංශයේ බහොලව භාවිතා කරන මූලදධර්මයක් තමයි කෝස්න්ෆක්ෂන් හමත් නැනම් හරස් සාධන වලක්වා ගැනීම කිය කියන්න. හරස් සාසාධන වලක්වා ගැනීම කියන්නේ එක් පුදගලෙක ගෙන් තවත්පුත්ගලෙකු ට හමත් නැත්නම් ක්ස්ථානයකෙන් තවත්ස්ථානයකට ආසාධන පැතිරීම වලක්වා ගැනීම සඳහා අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග. ඉතින් ඔබ සේවාසපීමේදී සේවාදායකයාගේ ජීවත්වන ප්‍රදේශය පිරිසිදු කිරීමේදී මේ කියන මූලධර්ම සහ තාක්ෂණික ක්‍රමවේදයන් ඔබට අනුගමනය කිරීමට සිදුවෙනු. එහිදී එම මූලධර්ම සහ තාක්ෂණවේදයන් අනුගම්නය කිරීමට නම් ඔබට ඒ පිළිබඳ මන අවබෝධයක් සහ දැනුමක් තිබීම ඉතාමත් අධ්‍යවශ්‍ය කාරණවා. ීළඟ පාඩම් මාලා කහිපය ඔස්සේයෝ අපි ඔබට ඔබගේ සේවාදායකයා ජීවත්තන ප්‍රදේශය පිරිසිදු කිරීමේදී භාවිතා කරන විධ මූලධර්ම පිළිබඳව සාකච්ඡා කරනු ලබවා. ඔබගේ සේවාදායකයා ජීවත්තන ප්‍රදේශයේ විවිධ ස්ථාන ඔබට පිරිසිදු කිරීමට සිදුවන්නට පුළුවන්. ඉතින් එම පිරිසිුදු කරන ස්ථානය අනුව ඔබ ඒ සඳහා භාවිතා කරන උපකරණ, ඔබේ සඳහා භාවිතා කරන මූලධර්ම, ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග ඒසිියල්ල වෙනස්වන්නට පොළුවන්. ඉතින් එම එක්ක් ස්ථානය නිවැරදිම සහ නිසිාකාරුව පිරිසිදු කරන්නේ කෙසේදයන්න ඔබ දැනගැනීම ඉතා වැදගල්. ඔබගේ සේවාදාකයා ජීවත්වන ප්‍රදේශයේදී ඔබට, ගෘහබාන්්ඩ සහ බිත්ති පිරිසිදු කිරීමට සිදුවන්නට පුළුවන්. ඉතින් ගෘහ බාන්ඩ පිරිසිදු කිරීමේදී සහ බිත්ති පිරිසිදු කිරීමේදී. ඔබ භාවිතා කරන විසබීජ නාශක ද්‍රාවවේ හැමත් නැනම් රසායිනික ද්‍රව්වේ සහ උපකරනවර්ග මොනවාද යන්න අපි ඉතිරයේදී ඔබ සංග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව, ඔබගේ සේවාදායකයා ජීවතන ප්‍රදේශය එක් ගැබීමම හෙමත්නත්නම් ෆ්ලෝ එක පිරිසිදු කරන්නේ කෙසේ දෙයන්න අපි ඔබ සමග සාකච්ඡා කරනවා. ඉතින් ඔබගේ සේවාදාකයා නිවස රැදි සිටින පුදගලයෙුනම් නිවසේ ගෙබිම පිරිසිදු කිරීමට භාවිතා කරන උපරන සහ රසායනික ද්‍රාවය ඔබට ාවිතා කරන්නට පුළුවන්. නමුත් ඔබගේ සේවාදායකයා සාත සේවාමධ්‍යස්ථානයක හෝ රෝහලක සේවය ලබන පුද්ගලයකු නම්, ට ඒ සඳහා විශේෂිත වූ ක්‍රමවේද සහ ද්‍රව්‍ය භාවිතා කිරීමට සිදුවෙනවා. ඒ වගේම සේවාදායකයාගේ නානකාමරය සහ වැසිකිලි පිරිසිදු කිරීමේ දී. ඔබ විශේෂත වූ මූලධර්මයන් අනුගමනය කිරීමට සිදුවෙනවා. ඉතින් මෙහිදී ඔබ පිරිසිදු කරන ස්ථානය අනුව ඒ සඳහා අවශ්‍ය පියවර ඒ සඳහා අවශ්‍ය උපකරන ඒ සියලුවමදේ තෝරා ගැනීමට ඔබට හැකියාව ලැබිය යුතුයි. උදාහරණයක් වශයෙන් ගත්තවොත් බ ගෘහාන්න පරිසිතු කිරීමට ලබාන්නා රසායනික ද්‍රව්‍ය එහෙත් නත්තාම් විසබීජ නාශක ද්‍රව්‍ය සහ උපකරන ඔබට වැසිකිලි හෝ නානකාමර පිරිසිදු කිරීමට ලබාගන්නට බැහැ. ඒ සඳහා ඔබ විශේෂිත වූ රසානික ද්‍රව්‍ය හෝ විසබීජකාරනාශක ද්‍රව්‍ය භාවිතා කරන්නට ඕඩි. ඉතින් මේ සියලුමදේ පිළිබඳව ඉදිරියේදී අපි ඔබ දැනවත් කිරීමට බලාපොරොත්තු වෙන. ළඟ පාඩම් මාලා කීපය ඔස්සේ ඔබගේ සේවාදායකයා ජීවතන් ප්‍රදේශය නිසි පරිදි සකස් කරන්නේ කෙසේ දෙයන්න අපි ඔබ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා ඉතින් ඔබගේ සේවාදායකයා ජීවතන ප්‍රදේශයේ ඔහු වැඩිපුර වේලාක් රැන්දිී සිටින ස්ථාන තිබෙන්න්නට පුළුවන් මොකද ඔබගේ සේවාදායකයා යනු ඔබගේ සේවාවක් අවශ්‍ය වන විශේෂිත අවශ්‍යතා සහිත පුද්ගලය ඒක කියන්නේ ඔබගේ සේවාදායකයා රෝගෙ කන්නට පුළුවන් එහමත් නැත්නම් එක්තැන් ව පිත්සට පුද්ගලයෙක්වෙන්න පුළුවන්. එහෙමත් නැති නම් ඔබගේ සේවාදාායකයා වයවෘර්ථ පුද්ගලයෙක් වන්නට පුළුවන්. ඉතින් බොහෝ විට මෙවැනි පුද්ගලයිෙන් වැඩිපුරවේලාවක් විශේෂිත ස්ථානවල ගත කරනු ලබනවා. බොහෝවිට මෙම පුද්ගලයිෙන් කාලය ගතකරනු ලබන්නේ ඔහුගේ නිදන කාමරය තුළ. ඉතින් මෙහිදී අප ඒ සඳහා විශේෂාවධානයක් යොමු කරන්නට ඕනි. විශේෂේදම ඔබගේ සේවාදායකයා නිදන ඇඳ සකස්කිරීම පිළිබඳ ඔබ මනා දැනුමක් ලබාගන්නට ඕනි. ඉතින් ඔබ සේවාදායකයාගේ ඇඳ සකස් කිරීමේදී ඔබ දැරගන්නට ඕනි සමහර අවස්ථාවල ඔබගේ සේවාදායකයා ඇඳ සිටින විට ඔබට ඇඳ සකස්කිරීමට සිදුවන්නට පුළුවන්. එහෙමත් නැතිනම් ඔබගේ සේවාදාකෑ ඇඳයි නොසිටින අවස්ථාවකදී බට එම ඇඳ සකස් කරන්නට සිදුවන්නට පුළුවන්. තින් මේ කුම අවස්ථාවකදී වුවත් නිවැරදිව සහ නිසිාකාරව ඒ කරන්නේ කසේදයන්න ඔබ දැනගතය ුතුයි. සේවාදායකයාගේ නිදන ඇඳ සකස් කිරීමේදී විශේෂයෙන්ම සත්කාර සපයන්නෙකු ලෙස ඔබ විශේෂිත වූ මූලධර්ම සහ ක්‍රියාපිළිවෙළවල් අනුගමනය කරන්නට ඕනි. ඉතින් මෙම අනුගමනය කරන්නට ඕ මූලධර්ම සහ ක්‍රියාපිල්ිවෙල, සේවාදායකය ඇඳින් සිටින අවස්ථාවේ සහ සේවාදායකය ඇඳේ නොමැති අවස්ථාවේදී විධ වෙනස්කම් තිබෙන්න්නට පුළුවන්. ඉතින් මේ සියලොමදේ පිළිබඳව ඉදිරියේදී අපි ඔබ සංග සාකච්ඡා කිරීමට වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් ඔබගේ කුසල්තා වර්තනය කරගැනීමටත් උපකාරී වන්නට බලාපොරොත්තු වෙනවා. ඒවගේම ඔබගේ සේවාදායකයා ජීවත්වන ප්‍රදේශයේ සෞන්ධාරයාත්මක වටිනාකම පවත්වාගෙනයාමත් ඉතාමත් වැදගත් අංගයක්. මොකද ඔබගේ සේවාදායකයා ජීවත්වන ප්‍රදේශය. ඔහුගේ හෝ ඇගේ වටපිටාව. ප්‍රියමනාපලෙස ඔබට පවත්වාගනයනට පුළුවන්නම්. ඔබගේ සේවාදායකයාගේ මානසික සෞඛ්‍ය වගේම කායික සෞඛ්‍ය යන දෙකම ඔබට ප්‍රශස්ත මට්ටමක පවත්වාගනයාමට හැකියාව ලැබෙනවා. ඉතින් එම ප්‍රදේශයේ සෞන්ධරයාත්මික වටිනාකම වැඩිදියුණ කිරීමේදී. ඔබ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණනා කිහිපයක් තියෙනු. විශේෂයෙන්ම එහිදී, ඔබ සේවාදායකයාගේ රච්චාරචිකම් එහෙමත් නැතනන් සේවාදායකයාගේ සෞඛ්‍යතත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනි. මොකද ඇතැම් අවස්ථාවලදී ඇතැම් පුද්ගලයන් සමහර රසයින්ක ද්‍රව්වේ හෙමත් නැත්නම් සුවඳ කාරක ද්‍රව්‍ය සහ සමහර මල්වර්ග ඒවගේ දේවල් වලට ආසාත්මිකතා පෙන්නෙන පුද්ගලයිින් වන්නට පුළුවන්. ඉතින් සත්කාර සපයන්නකුල් ලෙස ඔබ මෙවැනි අවස්ථා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්නට අවශ්‍යයි. මීළඟට ඔබගේ සේවාදායකයාගේ එදිනිතා ජීවිතයේදී ඔහුට අවශ්‍ය උපකරණ සලසාදීමට ඔබ දැන සිටිය යුතුයි. ඉතින් මෙහිදී ඔහුගේ පෞද්කලික භාවිතය සඳහා අවශ්‍ය උපකරන ලබා දෙන්නේ කෙසේ දෙයන්න ඔබට නිසි දැනුමක් සහ අවබෝධයක් තිබීම ඉතාම වැදග. මෙහිදී ඔබගේ සේවාදායකයාගේ මූලික රෝග විනිශ සඳහා අවශ්‍ය බඩුබාහිරාදිය සැපීමට ඔබට හැකියාව තිබිය යුතුයි. ඉතින් මෙහිදේ විශේෂයෙන්ම ඔහුගේ දේහ බරමැනීමට භාවිතා කරන උපකරන ඕහුගේ රදරපේටනය වැනීමට භාවිතා කරන උපරනවැනි රෝගමිනිශ සඳහා අවශ්‍ය උපකරණ නිසියාකාරව හුට ලබා දෙන්නේක සේද. ඒවා ආරක්ෂිත ලෙස ගබඩා කරත බන්නේ ක සේද හදසි අවස්ථාවකදී පහසුවෙන් ලබාගතහැකි පරිදි. ඒවා පවත්වාගෙනයන්නේ ක සේද දිනපතා ඔබ ඒවා නිවැරදි. භාවිතා රීමට සුදුස තත්වක පවතින්න්නේ දැයි පරීක්ෂකර බලන්න එක සේදී ඉතින් මේ සියලූමද පිළිබඳව ඔබ දැන සිටීම ඉතාම වැදගත්. මේට අම්මතරව ඔබගේ සේවාදායකයාගේ සනීපාරක්ෂක උපකරන සලසාදීමත් ඉතාම වැදගත්. ඔහුගේ දෛනික සනීපාරක්ෂාව පාත්වාගනයාමට අවශ්‍ය සියලූම කටයුතු ඔබ විසින් හුට සලසාදීමට සිදුවෙනවා. ඒ වගේම පුටු මේස කැබිනට් රාක්ක වැනි ගෘහ බාන්්ඩ. නිවැරදිව සහ නිසිආකාරව ලබා දෙන්නේ සහ පවත්වාගෙන යන්නේ කකිසේ දෙයන්න ඔබට මනා අවබෝධයක් තිබිය යුතුයි. ඉතින් මීළඟදේ තමයි පෞද්ගලිගත්ත තීර. ඉතින් ඒ විතාමත් වැදගත් අන්ගිය. මොකද ඔබගේ සේවාදායිකයා හට ඔබ සේවා සැපීමේදී. එහෙමත් නැතිනම් විධ ක්‍රියාදාාමයෙන් සිදුකිරීමේදී. ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ඔබට හැකියාව තිබියයුති. ඉතින් මෙහිදී ඔබ පෞද්වලිකත්ත තිර භාවිතා කරන ලබනවා. විශේෂයෙන්ම ඔබ රෝහලකදී. ඒහමත් නැත්නම් සත්කාර සපයන මධ්‍යස්ථානයකදී. ඔ ඔහුට හෝ ඇයට සත්කාර සපේනවානම් අනිවාරයෙන් ඔබ... පෞද්ගලිකත්ත තිීර භාවිතා කරන්නට ඕනි. ඉතින් මෙම පෞද්ගලිකත්ව තීර භාවිතා කරන්නේ එක්කෙ සේද කුමන අවස්ථාවලදීද අපි පෞද්ගලිකත්ත තිර භාවිතා කරන්නට ඕනි මේ සියලෝමදය පිළිබඳව ඔබ දැන සිටීම ඉතාමත් වැදග. මීළඟ කාරණාව තමයි විද්ධනිි උප්පකරන නිවැරදිව භාවිතා කිරීම සහ පවත්වාගෙනයාම. ඉතින් ඔබ සේවාසපයෙන් ස්ථානයේදී විතවර්ගේ විදදුලි උපකරන ඔබට භාවිතා කිරීමට සිදුවනට පුළුවන්. ඉතින් මෙහිදේ එම විදලි උපකරන්න නිවැදදේ භාවිතා කරන්නේ කෙසේද, ඒවා භාවිතාකිරීමේදී ඔබට ඔබගේ සේවාදාකයට සිදුව හැකි අනතුරුමොනවාද එම අනතුරු අවම කරන්නේ සහ වලක්වාගන්නේ එක සේද සහ අනතුරක් සිදු වූ අවස්ථාවකදී. ඔබ අනුගමනය කළතු ප්‍රියාමාර්ග මනවද. ඉතින්ම සියලූමදේ පිළිබඳව අපි දිරේයේදී ඔබ දැනුවත් කර්ට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙහිදී ඔබ විදුලි උපකරණ භාවිතයේ සහ පවත්තාාගනයාමේදී විදුිප නිසි ආකාරව වැඩකරනවාද යන්න පරීක්ෂා කිරීම සහ කැඩුණු බිඳුණු උපකරණ තිබේ නම් ඒවා ඉවත්ර භාවිතයට සුදුසු උපකරණ භාවිතා කිරීම වැනිදය අනුගමනය කිරීම ඉතාමත් වැදග. ඉතින් මීළඟපාඩම් කියපෙන් අපි ඔබවති දිරිපත් කරනට යන්නේ ඔබගේ සේවාදායකයා ජීවත්වන ප්‍රදේශයට. ආලෝකය සහ වාතාශය නිසි පරිදි ලබා දෙන්නේ කෙසේද යන්නයි. ඉතින් මේ සඳහාත් පාඩම් කිහිපයක් ඉදිරියේදී අපි ඔබවෙත ගෙනනට බලාපොත්තු වෙන. ඉතින් ආලෝකය සහ වාශ්තාාශය කියන්නේ සේවාදායකයින්ට පමණක් නොව සේලෝම පුද්ගලීන්ට ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් ඔහුට හෝ ඇයට ජීවත්වන ප්‍රදේශයට, අවශ්‍ය පරිදි ආලෝකය ලබා දෙන්නේ කෙසේද. ආලෝකය ලබාදීමේ අරමුණු මොනවාද. එහිද ඔබට භාවිතා කරන්නට පුළුවන් ආලෝක ප්‍රභව මොනවාද. එම ආලෝ ඔබ තෝරාගන්නේ කෙසේද. ඉතින් මේ සියලෝම කරුණු ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. ඒ වගේම ඔබගේ සේවාදායකයා හට වාතාශය ලබාදීමේදී. ඔබ අනුගම්නය කළයුතු ක්‍රියාමාර්ග මොනවාද. විශේෂයෙන්ම අපිට සපෙන ස්ථානයට වාතාශය ලබාදීමට ක්‍රම දෙක් තියෙනවා. එකක් තමයි ස්වභාවික ක්‍රමමගින් වාතාශය ලබාදීම. මීටාම තරවා අපිට කෘතීමම ක්‍රම මගින් වාතාශය ලබාදීමට පුළුව. ඉතින් මේ කුමන ක්‍රමයක් මගින් වාතාශය ලබාදදුන්නද ඒ පිළිබඳ ඒ කරසිදුකරන්නේ කෙසේදයන්න පිළිබඳ ඔබට හොඳ දැනුමක් සහ අවබෝධයක් තියෙන්න්නට ඕනි. ඉතින් ඉදිරියේදී අපි ඔබ සමගඟ ඒ පිළිමඳ සාකච්ඡා කරන්න. ීළඟ පාඩම්මලාව තමයි බාධාකාරයේ ශබ්ද වැලක්වීම්. ඉතින් ඔබගේ සේවාදායකයා ජීවත්තන ප්‍රදේශ නිසිාකාරව පවත්වාගනයාමේදී එම ස්ථානයේ බාධාකාරයේ ශබ්ද වැලක්වීමත් ඉතාමත් වැදගත්. පාධාකාරයේ ශබ්ද යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද. අපි බාධාකාරයේ ශබ්ද කියල කියන්නේ පුද්ගලයකුගේ එහෙමත් නැත්නම් සත්වයකුගේ ආරක්ෂාවට සහ සෞඛ්‍ය තත්වයට බාධාවනාකාරෙන් එහමත් නැත්නම්, සාමාන්‍ය සංවේධීතාවයක් ඇති පුද්ගලයෙකුට පීඩාකාරී වන මට්ටම මෙෙන්. එහෙමත් නැත්නම් නිශ්චල දේපලවලට හානිවන ආකාරයෙන් සිදුවේ හැකි ඕනෑම ශබ්දයක් අපි බාධාකාරයේ ශබ්දයක් කියලා හඳුන්නනු. ඉතින් මෙම බාධාකාරයේ ශබ්ද. වැලැක්වීම මගින් ඔබගේ සේවාදායකයට නිහඬ නිස්කලංක පරිසරයක් ඔබට ලබා දෙන්නට පුළුවන්. එය ඔබගේ සේවාදායකයාගේ මානසික සෞඛ්‍ය මට්ටම, ගුණාත්මකව පාත්වාගෙන යාමට ඔබට උපකාරී වෙනවා ඉතින් බාධාකාරයේ ශබ්දවැලැක්වීමේදී ඔබට විවිධ ආකාරයේ බාධාකාරයයේ ශබ්ද හමුවනට පුළුවන් ඒවායින් කිහිපයක් නම් අකණ්ඩ ශබ්ද කඩින්කඩ ඇසන බ්ද ආවේකශීලී ශබ්ද සහ අඩු සංක්‍යාත ශබ්ද අකන්්ඩ ශබ්ද යන මොනවාද අකණ්ඩ ශබ්ද කියලා කියන්නේ දිගින් දිගටම අපිට ඇසෙන ශබ්ද ඉතින් මෙම ශබ්ද දිගින්දිගට මැසීම නිසා එය ඔබගේ සේවාදායකයට පීඩාකාරී තත්ත්යක් වෙන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔබගේ සේවාදායකයා ජීවත්තන ප්‍රදේශය කර්මාන්තිශාරාවක් කසල තිබේ නම්. එම කර්මාන්ත ශ්‍රයාලාවේ ක්‍රියාකාරකම් නිසා අකණ්ඩව බාධාකාරේ ශබ්දැසන්නට බොළුවන්. මීල ශබ්ද වර්ගය තමයි කඩින් කඩෑසෙන ශබ්ද. ඉතින් කඩින් කඩෑ ශබ්ද කියන්නේ අපිට අකණ්ඩවැෑහුණේ නැති වනත් සැර සැරයට බාධාකාරී විදිට ඇසෙන ශබ්ද. ඉතින් ඔබගේ සේවාදායකයා ජීවත්වන ප්‍රදේශයේ මහාමාර්ගයක් අසල තිබෙන ස්ථානයක් නම් රථවාහන ගමන් කිරීමේදී නලා ශබ්ද මගින් කඩින් කඩ ඔහුට බාධාකාරී ශබ්ද ඇසෙන්න්නට පුළුවන්. මීලඟ වර්ගේ තමයි ෂණික ආවේගශීලී ශබ්ද. ඉතින් ෂණික ආවේගශීලී ශබ්ද කියලා කියන්නේ එක් පාරම ඇසන පිපිරීම් වගේ ශබ්ද. ඉතින් මේ වගේ ශබ්දත් ඔබගේ සේවාදායකයාට හත්තුූ පීඩාකාරී ශබ්ද වන්නට පුළුවන්. බීනඟ ශබ්ද වර්ගේ තමයි අඩු සංකයාත ශබ්ද ඉතිං අඩු සංක්‍යයාත ශබ්ද කියන්නේ ඉතා සුලබව අපිට අසන්නට ලැබෙන ශබ්ද එනම් පුද්ගලී නැකි එක කතා කරන ශබ්ද වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් සංගීතයට සවන්ධීමේී ඇතිවෙන ශබ්ද වෙන්න පුළුවන් ඉතින් එය ඇතැම් විට ඔබගේ සේවාදාකයා හට ඉතාමත් පීඩාකාරී තත්ත්වයන් වෙන්නට පුළුවන් ඉතින් මේ කුමනාකාරයක ශබ්දයක් වූුවත් මෙම ශබ්තිවලින් ඔබගේ සේවාදායකයට සිදුවන හානිය සහ පීඩනය අවම කරගන්නට ඔබට හැකියාව තිබන්නට ඕනි. ඉතින් මේ සඳහා අපිට විවිධ ක්‍රම භාවිතා කරන්නට පුළුවන්. ඉතින් එම ශබ්ද අවම කරගන්නා ක්‍රම කිහිපයක් නම්, උපකරන භාවිතයේදී අඩු ශබ්ද පරිමමා උපකරට භාවිත්‍ය. ඉතින් ඔබ සේවාසපෙන ස්ථානයේදී භාවිතාකිරීමට යොදාගන්නා උපකරන. අඩු සංඛ්‍යාතවලින් ඔබට යොදාගන්නට පුළුවන්නම්. එය ඔබගේ සේවාදායකයාට ශබ්ද මගින් සිදුවන හානිිය අඩු කරගන්නට හේතුවක් වෙන. ඒ වගේම ශබ්ද නිරවරණයාවම කිරීමට නිස්නින් බ්‍රේකස්. එහෙමත් නැත්නම් සවන්දීම විරේකයන් භාවිතා කිරීමට ඔබගේ සේවාදායකින් දිරිමත් කරන්නට පුළුවන්. අමතරව නිහඩ නිෂ්පාදන භාවිතා කිරීමට දිරිමත් කිරීම. විශේෂයෙන්ම ඔබගේ සේවාදායකයා ඔහගේ පවුලේ සාමාජිකයන් සමග නිවසක සිටින අයෙකුනම් එම නිවසියන් නිහඩ නිෂ්පාදන භාවිතා කරන්නට ඔබට තිරිමත් කරන්නට පුළුවන්. එමගින් ඔබගේ සේවාදායකයට සිදුවන පීඩනය සහ හානිය අඩු කරන්නට පුළුවන්.මීළඟ ක්‍රමය තමයි කැඩු හෝ අසම තුලිත යන්ත්‍ර භාවිතය අවම කිරීම. ඉතින්, යහපත් වැඩකරන තත්ත්වය නොමැති උපකරන ඉවත් කිරීම සහ ඒවා නිවැරදි ලෙස පිළිසකර කිරීම සිදුකරන්නට පුළුවන් මේ සඳහා. මීළඟ ක්‍රමය තමයි ශබ්ද අවශෝෂක භාවිතා කිරම්. ඉතින් බොහෝ ගොඩනැගිලිවල ශබ්ද අවශෝෂක භාවිතා කරන ලබනො. එමගින් එම ගොඩ නැගි තුළ ජීවත්තන පුද්ගලෙන්න්ට විවිධ ශප්ත මගින් සිදුවන හානිය අවමකරගන්නට පුළුවන්. ඉතින් සෞඛ්‍ය සේවාර්ංශය බොහෝ අවස්ථාවල මෙම ශප්ත අවශෝෂක වර්ග භාවිතා කරනු ලබනෝ. මීළඟ පාඩම් කිහිපය තුළින් අපි ඔබ සක සාකච්ඡා කිරීමට බලාපරොත් වෙන්නේ පලිබෝධකයන් කමීන් සහ වෙනත් ආක්‍රමිණික සතුන්ගෙන් සිදුවන පීඩාකාරය තත්ත්වය අඩු කිරීම සහ. ඔවුන්ගෙන් තොර පරිසරයක් සහතික කිරීම පිළිබඳව. ඉතින් පලිබෝධකින් සහ වෙනත් ආක්‍රමණික සතුන්. අපේ ජීවත්වන ස්ථානවල දීවුවත් අපිට බහුලව දකින්නට පුළුවන්. පලිබෝධකයෙන් කියලා හඳුන්වන්නේ කවුරුන්ද. පලිබෝධකින් කියල කියන්නේ රෝගපතුරුවන එහෙමත් නැත්නම් විනාශය ඇතිකරන හෝ වෙනත් ආකාරයකෙන් කරදරයක් වන විදදි ඕනෑම ජීවයේ. ඉතින් මෙම පලිබෝධිකයෙන් සහ ගෙමැස්සන්වැනි කෘමී සතුන්, මීියන් කරපොත්තන් වැනි වෙනත් ආක්‍රමිණික සතුන් ති මේවගේ සතුන්ගෙන් අපි සේවා සපෙන ස්ථානයට මහත් වූ කරදර හිරිහර පැමිණෙන්න්නට පුළුව. ඉතින් මෙවැනි සතුන්ගෙන් තොර පරිසරයක් සහතික කරන්නට ඔබට හැකියාව තිබේෙන. ඔබගේ සේවාදායකයාගේ සෞඛ්‍ය මට්ටම ප්‍රශස්්ත මට්ටමකින් පවත්වාගෙනයාමට සහ, හ ජීවන පරිසරය පිරිසිදුව සහ නිසිාකාරව පාත්වාගෙනයාමට ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මෙහිදී මෙම කෘමීන් සහ වෙන තාක්‍රමිණික සතුන්. ගෙන් තොර පරිසරයක් බිහිකිරීමට නම් සරලවම ඔබට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය තමයි ඔවුන් එම ස්ථානයට ඇතුල්වීම වැලැක්වීම සහ ස්ථානය තුළදී ඕවන් වර්ධනය වීම වැලැක්කීම. ඉතින් මේ සඳහා ඔබට විධ පියවර අනුගමනය කරන්නට පුළුවන්. එක් පියවරක් තමයි සංගෘර්ථ දොරජනල් භාවිතා කිරීම. ඉතින් අපිට අවශ්‍ය නවන සෑමවස්ථාවකදීම අපිට තොරජනල් වසා තබන්නට පුළුවන්. ඉතින්, වීට අමතරව ආරක්ෂිත තිරභාවිතා කරන්නට පුළුවන්. මෙම තිරහර හා කෘමී සතුන්ට සහ වෙනත් ආක්‍රමිණික සතුන්ට ඇතුල්වීමට අපහසු නිසා අපිට එම සතුන්ගින් තොර පරිසරයක් නිර්මාණය කරන්නට පුළුවන්. මේළඟ ප්‍රමය තමයි කසල නිසි පරිදි ගබඩා කර තැබීම සහ බෙහැර කිරීම. බොහෝ අවස්ථාවලදී, බහුලව පවතින ස්ථානවල වැනි ආක්‍රමිණක සතුන් වැඩිවශයෙන් බහුලව ජීවත් වෙනවා. ඉතින් අපි සේවාසැපයෙන් ස්ථානයේ එකතුවන කැලිකසල අපිට නිසිපරිදි ගබඩා කර තබන්ට පුළුවන්නම්. සහ අපිට නිසි පරිදි බැහැර කරන්නට පුළුවන්නම් අපිට මෙම ආක්‍රමිණික සතුන් සහ කෘමී සතුන් පලිබෝධකයෙන් අවම කරගන්නට පුළුවන්. බීළඟ ක්‍රමය තමයි පිරිසි සහ වියලි වට පිටාවක් පවත්වාගෙන යාම. ඉතින් පිරිසිදු සහ වියලි වටපිටාවක මෙම ආක්‍රමිණික සතුන් සහ කෘමී සතුන් වර්ධනයවීම අවම වෙනවා. බොහෝවිට ආක්‍රමිණික සතුන් සහ කෘමී සතුන්, පලිබෝධකින් වර්ධනය වැන්නේ තෙතමනය සහිත ස්ථානවල අපිරි සිදුස්ථානවල සහ අඳුරස්ථානවල. ඉතින් මේවැනි ස්ථාන අවම කර ගැනීම තුළින් අපිට අපගේ සේවාදායකයාගේ පරිසරය. කෘමී සතුන්ගෙන් සහ ආක්‍රමිණික සතුන්ගේෙන් පලිබෝධකයගෙන් තොර ස්ථානයක් බවට සහතික කිරීමට වැදගත් වෙනවා. මෙමකින් ඔබගේ සේවාදායකයාගේ මෙම ඔබගේත් සෞඛ්‍ය වඩාත් ගුණාත්මක මට්ටමගින් පවත්වාගනයාමට ඔබට හැකියාව ලැබෙනු. ඉතින් අද මම ඔබ සමක සාකච්ඡා කරනු ලැබුවේ සේවාදායකයාගේ ජීවත්තන ප්‍රදේශය නිසි පරිත පවත්වාගෙනයාම කියන ඒකකයේ අන්තර්ගතය පිළිබඳවයි. ඉතින් ඉදිරිපාඩම් මොස්සේ අපි මෙම ඒකක ඇති පාඩම් වෙන වෙනම ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොත්තු වෙනවා. ඉතින් මීළඟ පාඩමෙන් අපි සේවාදායකයාගේ ජීවත්තන ප්‍රදේශය නිසි පරිදි සකස් කිරීමේදී. එනම් මුලින්ම පිල්සිදු කිරීම දී අනුගමන කළයුතු ප්‍රියාමාර්ග යටතේ විශ්ව ආරක්‍ෂණ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන ඔබත් සත්කාර්ග සේවා සපියන්න්නෙකුලෙස විදෙස්ගතවෙනට බලාපුරොත්තුවුණ කෙනක්ද. එසනම් ඔබ ඉංග්‍රසි භා දන් නොමේම තියවු කරගන්න www.. DPTS. Tේ ड एडकेशन IDTS වෙබට වඩ ප න්න ඒවාගේම ජපන් भाෂා තැන්ම වැඩදිියුණු කරගන්න प एडුकेशන් ජපන් භාෂාව YouTubeු නාිකාරෙන් පුළුවන් මේ වැදකක් පාඩම් බලන්න දැන්ම ඩ एडुकेश ස් फෝලाइ YouTubeब නානි හව सबස්क्राइब් කන්න අලතන් වडියෝස් ලන්න මෙල් පට්නක ගලතියා ගන්න ජීවිත जाයගන්න डDPी एडुकेशन skills फලाइफ.